ආයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනින්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සුළං සමග අකුණු සැර නුගේ ගොඩදී මග මරුවෙකු බිලිගත් හමුදා ජීවිතය දෙවෙනි වාරේ පාසල් නිවාඩුව ඔක්තෝබර් 9 වෙනිදා සිට නොවැම්බර් මාස 16 වෙනිදා දක්වා ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් 11 වෙනිදා උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 වෙනිදා සිට පහත වැටි ඇති ගම්මිරිස් මිල ඉහළ නංවන්නේ ජනපතිගේ නිලධාරීන්ට ඉලක්කය දේශපාලන යෝධයන් කිව් අය නියත පරාජය හමුවේ ජාතික ලැස්තියෙන් පාර්ලිමේන්තුවට එමේ සූදානමක් අගමැති කියයි ඉදිරි මැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයලි දැක්වේයි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් බලාපොරොත්තු විය හැකි බව කාලකරුවිතා දෙපාර්තමේන්තුව පවසනවා මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ රසක් නායමේ අවධානම් කලාප ලෙස නම් කර තිබෙනවා මේවන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් බස්නාහිර සබරගමුව දකුණ සහ ඌව යන පළාත්වල ස්ථාන කිහිපයකට වර්ෂාවෙන් බලපෑම් මෙල්ල වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවලට දැනට බලපෑ ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් අද දින ජලයෙන් යටව තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් යටව තිබුණේ මේ ආකාරයෙන් මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නායාම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අවධානම් කලාප ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ඇල්පිටිය නියගම ඉමදුව සහ බද්දේගම යන ප්‍රදේශات කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මතුගම පාලින්දනුවර වලල්ලාවිට සහ අගලවත්ත යන ප්‍රදේශات කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට ප්‍රදේශයේ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ඇතුළු කුරුවිට යන ප්‍රදේශات නම් කර තිබෙනවා මේ අතර නායාමක හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින් දුව සහ ඉමදුව අතර කොටස වසා දැමීමට අද දින සිදු වුණා. මේ අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලිනුත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරත සිට දකුණ දක්වා වන දිශාවලින් හමන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතවිල් දක්වා වන සුළඟේ වේගය 8 කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වවුලියාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග රැසකට ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා එමෙන්ම වවුනියාව දකුණ කලාප අධ්‍යාපන කාර්යාලයේ ගොඩනැගිල්ලක් මතටද ගසක් කඩා වැටීමෙන් එම ගොඩනැගිල්ලටද හානි සිදු වී තිබුණේ මේ ආකාරයෙන් පාසල් දරුවන් මෙන්ම බොහෝ දිනකු දැඩි අවධානයෙන් බලා සිටි උසස් පෙළ විභාගය ශිෂ්‍යත්ව විභාගය සහ පාසල් නිවාඩු කාලයේ පිළිබඳ තීරණය අද හිමිවුණා. ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමටත් අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ. පයිශිෂ්‍යත්ව ඔක්තෝබර් 11 වෙනිදා අපොස උසස් පෙළ ඔක්තෝබර් 12 වෙනිදා පැවැත්වීමට තමයි තීන්දුව කරලා තිබෙන්නේ. ඒ විභාගයේ නොවැම්බර් 6 වෙනිදා දක්වා
පැවැත්වීමට කටයුතු කරනවා දෙවන වාර නිවාඩුව දරුවන්ට ලැබෙනවා ඔබ දන්නවා ඔබ සිළු දෙනාම අගෝස්තු මාසයේ එන විභාගෙත් එක්ක දෙවන වාර නිවාඩුවක් ලැබෙන ඒ නිවාඩුව ඔක්තෝබර් මාසයට විතැන් වෙනවා ඒ අනුව ඔක්තෝබර් මාසේ 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ශිෂ්‍යයන්ට දෙවන වාර නිවාඩුව ලබා දීමට කටයුතු කරනවා ඇත්තටම දැන් මේ විභාගයේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබුණා ලොකුම ප්‍රශ්නේ තිබුණේ අර පිටපලාත්වල විශේෂයෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමක් සිදුුනේ නැහැ කියන මතය ඒ අනුව දැනට ලබා දීලා තියෙන කාලය අනුව සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය කරන්න පුළුවන් වෙනවා ඒ නිසා වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ එතකොට ඔක්තෝබර් මාසේ 12 වෙනිදා විභාගේ පටන් අරන් නොවැම්බර් මාසේ 6 වෙනිදා අවසන් වෙනවා ඒ අර්ථය එතකොට පරණ සුකුරුදු ආකාරයේ අපි විභාගය පැවැත්වීමට තමයි කටයුතු යොදා තිබෙන්නේ ප්‍රතිඵල ලේඛන ප්‍රතිඵල සහතික ලබා ගැනීම මේ සියල්ල මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එනම් මේ ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ලබා ගන්න පහසුකම් සලසා තියෙනවා ඒ අනුව පැය 48ක් ඇතුළත තමන්ට සීඝ්‍රගාමී තැපෑලෙන් ඒ සහතිකේ නිවසටම ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා ඒ නිසා කිසිදු නවතා දැමීමක් සිදු වෙලා නැහැ වෙලා තියෙන අර එක් දින සේවාව පමණක් අපි තාවකාලිකව අත්ට උල තියෙනවා උසස් පෙළ අයදුම් කිරීම සඳහා 2019 අපත සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනයක් පෞද්ගලික අපේක්ෂකයන්ටත් ඒ වගේම පාසල් අපේක්ෂකයන්ටත් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් ෆෝටෝ මාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනයක් ඒ ප්‍රතිඵල ලේඛනය ඕනෑම ස්ථානයකට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙන ලේඛනයක් නැවත මුදල් ගෙවා සහතික ලබා ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනයේ නැවත දෙනුම් දෙන තුරු තාවකාලිකව නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ඒ අනුව අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා මෙම දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා දීමට හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කළ නිවේදනයේ දක්වන්නේ අපරීක්ෂාකාරී රිය ධාවනය සහ මුදල් පසුපස හඹායන පෞද්ගලික බස් රථරිය දුරන්ගේ නොසලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අද තවත් වටිනා ජීවිතයක් අහිමි වුණා. අද පෙරවරුවේ නුගේගොඩ ගුවන්පාල මසලදී සිදු වූ මෙම මාරක රියනුතරින් යුද හමුදා සෙබලේ ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා. අනුතර සිදු කළ රියදුරු ලබන 29 වෙනිදා තෙක් රක්ෂිත බදනාකාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබෙනවා. අද උදැසන 5:30ට පමණ මිරිහාන පොලිස් වසමට අයත් නුගේගොඩ ගුවන්පාලම් මත දී සිදු වූ රියනුතුරකින් යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ දෙසට ධාවනී වූ පෞද්ගලික බස් රථයක් එම දෙසටම ධාවනී වූ පෞද්ගලික බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යුද හමුදා කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා. අනතුරින් කැබ්‍රතී රියදුරු සහ එහි ගමන්ගත් තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී රියදුරු ලෙස කටයුතු කළ යුද හමුදා සෙබලා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වෙද්දී පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි අම්බලන්ගොඩ වතුරවල පදිංචි යුද හමුදා සෙබලෙක් කැබ්‍රතී ගමන්ගත් බරපතල තුවාල ලැබූ එක් හමුදා නිලධාරියෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර අනෙක් හමුදා නිලධාරියා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් පොලිසිය සඳහන් කළේ. අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන අද පෙරවරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකාර රියදුරු අධික රුධිර පීඩනයේ හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ දැනුම් දීම මත ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා
විසින් සැකකරුව එම රෝහලට ගොස් පරීක්ෂා කිරීමට අනුතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. මෙලෙස අපරීක්ෂාකාරී ලෙස රියතාවනේ කිරීම හේතුවෙන් විනීත රියදුරන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවන බව යලිත් රට හමුවේ පසක් කර දෙමින් තවත් වටිනා ජීවිතයක් මෙලෙස අහිමි වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදහන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එය අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් පහතබැටි ඇති ගම්මිරිස් මිල ඉහළ නග්බා වගකරුවන් ආරක්ෂා කර දෙන්නයි පසුකී දිනවල දිස්ත්‍රික්ක කිහිපයක ජනහමුවලට සහභාගී වූ ජනාධිපතිවරයාට ගොවීන් ප්‍රකාශ කර සිටියා. ප්‍රශ්නෙට දීර්ඝකාලීන විසඳුමක් සැවීමට ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනය කළ සාකච්ඡාවක් ඒ අනුවත දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමන් බලයට පත්වීමෙන් පසු ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කළ බවත් ඒ සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට නැවත අවස්ථාව උදාවනු බවත්ය. සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳව ගැනුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළඳපොළ දිනාගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට අවධාරණය කළේ. අගේ එකතු කළ නිෂ්පාදන ලෙස ගම්බිරිස් ලෝක වෙළඳපොළට සැපීම ප්‍රධාන උපාය මාර්ගයක් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ගම්බිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකි පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ව සැලසුම් කරන්නයි ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කරනු ලැබුවා. ගම්මිරිස් අස්වැන්නට ඉහළ මිලක් සහතික කිරීම සෑම තීරණයකම අවසාන ප්‍රතිඵලය විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. සියලුම තීරණ වහාම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දවසර තුල ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබා ගැනීම ඉලක්ක කරගත යුතු බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කතරගම පුදබිම වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයන් වෙත පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. එහිදී අග්‍රාමාත්‍යවරයාට සහ රටේ ජනතාවට සෙත්පතා කිරිවෙහෙර චෛත්‍ය අභ්‍යසදී සෙත්පිරිත් සජ්ජායනාවක් සිදු කෙරුණා. ඉන්නතරුව මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කිරිවෙහෙර රජමහා විහාරාධිපති සහ බාරකාර ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්දනා හිමියන් බැහැදක අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තා. කිරිවෙහෙර වැඳපුදා ගැනීමෙන් අනතුරුව රුහුණු කතරගම මහා දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. මේ අතර ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ මැදගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින සහභාගී වුණා. සජ්ජාතිපක්ෂ දෙකට කැඩිලා එතුමාලා දන්නවා මේ ආසන දිනන්න බැරිය කියලා. එතුමා දන්නවා එතුමාලගේ කාලය තුල ජනතාවට වැඩක් කරේ නැහැ කියලා. ජනතාව බලාපොරොත්තු දේවල් ඔවුන්ට දෙන්න බැරි වුණයි කියලා. ඔවුන් කරේ තමන්ගේ වැඩ විතරයි කියලා ඔවුන් දන්නවා. ඒකින්ද ඔවුන් මේ ගැන බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තු නැති හින්දා තමයි එයාලා ජාතික ලයිස්තුන්ට පැනලා තියෙන්නේ. පක්ෂ දෙකට කැඩිලා සිරිකොත අල්ලන්න විතරයි ඔවුන්ගේ සටන. අපි පක්ෂයක් හැදුවා. නෙළුම් පොට්ටු අපේ පක්ෂේ ලාංඡනය බවට පත් කරගත්තා. ඉතින් මේවා අපි ජයග්‍රහණය කරේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක තියෙන වෛරයකට නෙවෙයි. අපි පක්ෂෙන් එළවපු හින්දා, පන්නපු හින්දා පක්ෂයක් ඇදුවොත් අපි පාරේ රාජපක්ෂල ඇවිද්දවනවා කියලා කියපු හින්දා අපි පක්ෂයක් හදලා පාරේ ඇවිදින්න උනා තමයි ඉලෙක්ෂන් එක ගියා ගියා කරා දැම්මම ගිහින්ගටත් ගියා. ඒකින්ද එතුමලත් ඇවිදිනව දැන් ඒකින්ද මං සතුටු වෙනවා. ඒක පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදේ පැත්තකට දාන්න අපි ඔක්කොම එක්ක අහුවෙලා දැන් සටනක් කරමු. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න. COVID-19 වසංගතයේ රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බැවින් ඊට නිසි පිළියම් යෙදීම තම බලාපොරොත්තුව බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද පෙරවරුවේ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්
ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් කියන තේමාවටදී සමගි ජනබලවේගයේ විසින් නිර්මාණය කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලිදැක්වීම අද පෙරවරුවේ කොළඹදී සිදු කෙරුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දම වණ්ඩාර මහතා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා සහ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දේශපාලන විශ්ලේෂක දයන් ජයතිලක සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ආචාර්ය මහින් මෙන්ඩිස්සෙන මහතුරු ඇතුළු විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. කොරෝනා වසංගතය නිසා සෑම ශේෂ්ත්‍රයකම අභියෝග රසක් නිර්මාණය වෙලා තිබෙනවා. අපිට සිද්ධ වෙලා තිබෙනවා මේ නිර්මාණය වුණු අලුත් අභියෝගවලට නිර්මාණශීලීව අපේ ප්‍රතිපත්තීන් සකස් කරලා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම. COVID-19 අපේ රටේ ජාතික ආරක්ෂාවට එල්ල වුණු බරපතලම මරුපහරක් සහ දෙවන්ත අභියෝගයක් හැටියට සමහරක් ජාතික ආරක්ෂාවේ කියන මාතෘකාව ඉතාමත්ම පටු ආකාරයට බොළඳ ආකාරයට මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා කරන්න උත්සාහ කරනවා. නමුත් අපට තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් දැක්ම. මිලිටරි ආරක්ෂාව එක පැතිකඩක් පමණයි. COVID-19ට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්නට බැරිව අබල දුබල වී සිටින පාලකයෝ විවිධාකාර වූ පිදුරු ගොඩවල් වලට ගිනි කූර ගසා රට මහා ගිනි කන්දක් බවට නිර්මාණය කිරීම මේ අභියෝග වලින් අපිට පැන යන්නට බෑ. මේ අභියෝග වලට අපි මුහුණ දෙන්න. රටේ ආර්ථිකය ගොඩනැගීමටත් කොරෝනා වෛරසය පාලනය කිරීමටත් හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ බවෙම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති ජනහපුවකට එක්වමින් දෙදාස් පහළොවේ මම ආණ්ඩුව බාරගත්තදී අගමැති හැටියට මාස දෙකක් යන්න ඉස්සෙල්ලා අයවැයෙන් රජයේ සේවකයන් සියලු දෙනාගේම පඩි වැඩි කර පුද්ගලිකාංශ දෙන්න කියලා හිතුවේ. ඔය මුදල් ටික ආවහම අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දේ මුදල් ටික වියදම් වෙනවා. ඒ වියදම් වුණ මුදලෙන් එදා ආර්ථිකය නැගලා 2015 තිබුණානේ අන්තිමට ඉල්ලීම් අනුව සැපයීම් කරන්නත් බැරි වුණා. අන්න එහෙම තමයි අපි එදා හදලා ගත්තේ. අතට සල්ලි දැම්මා. ඒ සල්ලි ටික අරගෙන යනවා. දැන් අමාරුවෙන් ගන්නේ ටිකෙන් ටිකේ මුදල් අපි ආපෝ දාන්න ඕනේ. නැත්නම් ආර්ථිකය හැදෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අතේ සල්ලි නැත්නම් ඉස්සෙල්ලම සල්ලි එන දවසේදී ඔක්කොම ණය ගෙවන්න හදයි. දැන් මේකෙන් ටිකෙන් ටික ජීවත් වෙලා ණය මුදල් ආවම අනිත් ටික හදාගෙන යන්න ඕන. මේ විශාල ආර්ථික වැඩසටහන ගියන කෘෂිකර්මයේ දියුණු කරන්න යනවා. අපි දැන් සකස් කරන්න ඕනේ අපනයන වෙළඳාම. මේක වැටුණොත් තරුණයන්ට අනාගතයක් නෑ. මොකද ගොඩ ගන්න තව අවුරුදු 10ක් ඇයි මේ අය. ඔක හිතන්න. ඕට්ටුවට කරන්න බෑ. දුන්න මාස 9ක් මාස 9 මොකද්ද කරේ? මේ රටේ කොරෝනාව පාලනය කරන්නත් ගෙදර ආර්ථිකයත් හදන්න පුළුවන් එක පක්ෂයි කියන්නේ. මේක තව දුරට ගිහින් තවත් විනාශ වෙන්න දෙන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ නායකයින් විසින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු විනාශ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් එක්සත් ජාතික පාක්ෂිකයාගේ අරමුණු නායකයෝ පාවා දීලා තියෙනවා. ගමේ එක්සත් ජාතික පක්ෂය රට හැදෙනවට කැමති. වංචාව දූෂණයට කැමති නැහැ. ඉඩම් විකුණනවට කැමති නැහැ. නරක දේවල් වලට කැමති නැහැ. හැබැයි උනාට එක්සත් ජාතික පක්ෂ නායකයෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙත් බලාපොරොත්තු කඩලා තියෙනවා. දැන් මේ ඒගොල්ලෝ ඡන්දිල්ලන්නේ රටේ බලය අල්ලන්න. රට මොකද්ද? සිරිකොතේ බලය අල්ලන්නයි සිරිකොතේ බලය තහවුරු කරගන්න. එක්සත් ජාතික පක්ෂය රට හදන්න පුළුවන් නම් ඕනකමක් තියෙනවා නම් අලුතෙන් ඡන්දිල්ලන් දෝන්නේ. අවුරුදු පහක් පහුගිය කාලේ රට පාලනය කරේ ඒක. තියඳු මොකද කරේ? රට හැදුවද? ආර්ථිකය හැදුවද? දුප්පත්කම නැති කරාද? මොකක්වත් කරේ නෑ. අඩු ගානේ අපි හිතුවා ආණ්ඩුව ආවට පස්සේ පොරවල්্লাই කියලා. මොකද ආණ්ඩුව නමක් දාන් තිබුණා යහපාලන ආණ්ඩුව කියලා. අපට කියන්නේ කොල්ලෝ එකහොරෙක් වංචා දූෂණ කරපු ගොඩක් කිරිය කවුද ඉරේ ගියේ? එකහොරෙක් ඉරේ ගියේ නෑ. ඉරේ ගිය හොරු ඉන්න කොහමද? අර පොල් ගෙඩි අටක් දෙක හොරකාන කරපු කෙනා ඉරේ ගියේ. අමගෙඩි පහක් කඩපු කෙනා ඉරේ ගියා. මයෝක මන්දරක් ගලවපු කෙනා ඉරේ ගියා. ඒ වගේ මේ චූටි චූටි හොරු ඉන්නවනේ ගම්බල. හොරකම හොඳ නෑ කොහොම කරත්. ඒ හොරු ඉරේ ගියා. හැබැයි මහ බැංකු කඩපු හොරු ඉරේ ගියේ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ මහතා හට 3-2 බලයක් ලබා දීමේ වැදගත්කම පිළිබඳව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
තුනෙන් දෙකක බහුතරයක් අපේ පක්ෂයේ ප්‍රමුඛ සම්දානයට ලබා දීමට ජනතාව තුල දැඩි අධිෂ්ඨානයක් තියෙන බව පෙනෙනවා. ඒකට ප්‍රායෝගික හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන හැඟීම ඉතාමත් පුළුල් ලෙස අපේ රට තුළ අද තිබෙනවා. අනෙක තමයි මේ ස්වාධීන කමිෂන් කියන මේ සම්පූර්ණ ප්‍රෝඩාව. කිසිසේත් ස්වාධීන නෙමෙයි ඒවා සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙච්ච ආයතන. දැන් අද ජවීඩ් යූසුෆ් විවස්සා මණ්ඩලයේ සමාජකයේ ප්‍රකාශ කරනවා දිගින් දිගටම දේශපාලන වේදිකාවලට යනවා. සමහර දේශපාලන පක්ෂ වෙනුවෙන් කතා කරනවා. අනෙක් දේශපාලන පක්ෂවලට විරුද්ධව කතා කරනවා. ඒ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යනවා කියන එක එළිපිට ප්‍රකාශ. අපේක්ෂාවයි යථාර්ථය අතර ලොකු හිඩැසක් තියෙනවා. ඒක නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා. අනික තමයි අන්තවාදයේ සමාජයෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදිනේ කිරීමට අභිනව පාර්ලිමේන්තුව තුළ රජයට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා. රටේ ජාතික වස්තුන් ආරක්ෂා කළ හැකි බුද්ධිමත් දේශපාලඥයන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ වගකීම ජනතාව සතුවන බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑකල දිස්ත්‍රික් අපේක්ෂක අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. අද සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මම රටේ ජනතාවගේ ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් අඩුම ගානේ හිතන්න පුළුවන් ඒ වගේම අවබෝධයක් තියෙන උගත්කමක් තියෙන රටේ ජාතික සංස්කෘතික වස්තුන් ආරක්ෂා කරන්න පුළුවන් මිනිසුපත් කරගන්න. එහෙම නොවුනොත් එන්නේ ආපහු අපි රට අගාධයට යනවා. දැන් බලන්න අපේ දිස්ත්‍රික් වල අපි දාලා තියෙන හොඳ වෘත්තීය වේදීන් ඒ වගේම විවිධ ශාස්ත්‍ර වල ප්‍රවීණයන් අපි දාලා තියෙනවා. පහළ මට්ටමින් දේශපාලනෙන් ආපු අය ප්‍රාදේශ සභා පළාත් සභා මට්ටමින් ඒ වගේම වෙනත් ශාස්ත්‍ර වල හිටපු අය ව්‍යාපාරිකයෝ විවිධ ආකාරය දාලා තියෙනවා. නමුත් අද දේශපාලනේ මං හිතන්නේ දේශපාලඥයන්ට බැනලා වැඩක් නැහැ. පස්සේ කියන්න එපා දියවන්නාවට 225ම තල්ලු කරන්න ඕනේ කියලා. මේ දියවන්නාවට තල්ලු කරන කණ්ඩායමේ ඉවන්නේ ජනතාව. එතකොට ජනතාව නිර්වින්දනය කරලා ඉවරලා මේ කාලේ අරක්කු බෝලා එහෙම නැත්නම් කසිප්පු බෝලා විවිධ ආකාරවලට ජනතාව නිර්වින්දනය කරනවා. නැත්නම් මේ කාලේ හැමෝටම ආදරේ. නැත්නම් බඩු බෙදනවා, එළවලු බෙදනවා. මේ තක්කඩි දේශපාලනයක් අද වෙලා තියෙනවා. මම නම් මේ කිසිවක් බෙදුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න අපි කටයුතු කළ යුතුයි. හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ පාටිලි චම්පික රණවක මහතාගේ රියතුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර යන විත්තිකරුවන්ට අගෝස්තු 20 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස සිතාස නිකුත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර යන විත්තිකරුවන්ට අගෝස්තු මාස 20 වනදා අධිකරණයේ හමුවේ පිණී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් ගුලතුංග මහතා විසින් අද සිතාසිනිකුත් කළා. 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ බරපතල රියානතුරක් පිළිබඳව කරුණු වසන් කිරීම ව්‍යාජ සාක්ෂි සැකසීම සහ සාක්ෂි යටපත් කිරීම යන චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. 2016 වසරේ පෙබරවාරි මාස 28 වනදා හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජීප්‍රතියක් මගින් බරපතල අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදහන් කිරීම සහ රියානතුරක් සිදු කළ පාටලී චම්පික රණවක නැමැති සැකකරු නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ආදී චෝදනා මෙම අධිචෝදනා පත්‍රය තුළින් විත්තිකරුවන් තෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙනවා. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට සමකාමීව සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම හෙට අලුයම යෙදෙන සුබ බොහෝතින් සිදු කිරීමට නියමිතයි. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමීව සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා මහනුවර විෂ්ණු දේවාලය කරා කප වැඩම කරවීම අද පස්වරුවේ සිදු කෙරුණා. මාවනෙල්ල අලුත්නුවර විෂ්ණු දේවාල පරිශ්‍රයෙන් කපාගත් කප අලියතුන්ගෙන් සමන්විත මහ පෙරහැරකින් මහනුවර කරා වැඩම කරවනු ලැබුවා. විෂ්ණු දේවාලය කරා වැඩම කරවූ කප හිට අලුයමේ දින සුබ මොහොතින් සිටුවීමට නියමිතයි.
नपके रात्रि प्रोत्साहन विकास में निमावत पत्तवने बा जलिथा में मुख्य टोडेस्ट नहाए थे ओपन सुपरात्रा